ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී සුරතල් මසුන් බොහෝ දෙනෙකුගේ ප්‍රියතම විනෝදාංශයක්. තවත් පිරිසක් සුරතල් මසුන් නරඹන්නට කැමැත්ත පළ කරද්දී තවත් පිරිසක් ව්‍යාපාරයක් ලෙසත් සුරතල් මසුන් ඇති කරනවා. අපි මේ ඔබට කියන්න සූදානම් වන්නේ මාළු අනුභව කරන ලංකාවේ විශාලතම මාළුවට සිද්ධ වෙච්ච දේ. පැල්මඩුලේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මින්මැදුරක ඇති කළ ලංකාවේ විශාලතම හැරෆයිමා මාළුවා මියගොස් තිබෙනවා. පසුගිය කාලයේ මේ අපූර්ව මත්ස්‍යයා සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස කතාබහට ලක් වුණා වගේම මේ සත්වයාගේ ඡායාරූපත් අතිශය ජනප්‍රිය වුණා. මේ මාළුවා අඩි 8ක් පමණ දිගයි. එවැගේම වට ප්‍රමාණය අඩි 3ක් පමණ වෙනවා. මේ මාළුවාගේ වයස අවුරුදු 13ක් පමණ වන බවයි මාළුවා ඇති කළ පැල්මඩුල්ලේ ඒ ව්‍යාපාරිකයා පැවසුවේ. මේ මාළු විශේෂය ආහාරයට ගන්නෙත් කුඩා මාළුන්. පැල්මඩුල්ල රිල් හේන ප්‍රදේශයේ සුරංග විජේරත්න තමයි ඔහුගේ පෞද්ගලික මින්මැදුරේ මෙම මාළුවා ඇති කළේ. මෙම මාළුවාගේ ආහාර සඳහා කුඩා මුහුදු සත්වයින් දිනපතා කිලෝ ගණනක් මිලදී ගැනීමට තමාට සිදු වූ බව ඔහු පැවසුවා. හැරෆයිමා නම් වූ මෙම මාළුවා මියගොස් ඇති බව දැනගෙන තියෙන්නේ ඒ නිවසේ සිටි පුද්ගලයන් විසින්. මේ මත්ස්‍යා වෙන්නම ඉදිකර තිබූ දැවැන්ත ටැංකියක තමයි ජීවත් වෙලා තියෙන්නේ. එම ටැංකියේ ජලය පිටවන ස්ථානයෙන් හදිස්සියේ ජලය පිටවීමෙන් මෙම මත්ස්‍යා මිය ගිය බවට මේ වන විට සැක පළ වී තිබෙනවා. සුරංග විජේරත්න නම් වූ මේ දැවැන්ත මත්ස්‍යාගේ හිමිකරුවා විනෝදාංශයක් ලෙස මෙලෙස සුරතල් මසුන් ඇති කරන පුද්ගලයෙක්. ඒ වෙනුවෙන් ඔහු මාසිකව වැය කරන මුදල විශාලයි. ඔහුගේ මින්මදුර නැරඹීමට පාසල් සිසුන් වගේම තවත් බොහෝ පිරිසක් පැමිණෙනවා. ඒ වගේම පහුගිය සමයේත් ඔහුගේ නිවසට මේ හැරෆයිමා මාළුවා දැක බලා ගැනීමටත් විශාල පිරිසක් පැමිණි බවයි පැවසෙන්නේ. මේ වන විට මේ මියගිය මාළුවා සංරක්ෂණය කිරීම සඳහා පියවරගෙන් තිබෙනවා. ඒ වගේම මේ මියගොස් සිටින මාළුවා දැක බලා ගැනීමටත් මේ වන විට ඔහුගේ නිවසට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවටත් වාර්තා වෙනවා. මේ හැරෆයිමා මාළුවා මේ යන අවස්ථාවේ ඔහුගේ හිමිකරු මේ පැල්මඩුලේ ව්‍යාපාරික සුරංග විජේරත්න නිවසේ සිට නැහැ.